මේකත් අර කලින් හිටපු ගායකයෝ කිහිප දෙනෙක් වැඩක් මේ මට හිතුණු වැඩක් මේක. ඒ කියන්නේ මේ ගොල්ලෝ දාලා මෙන්න මේ වගේ මොත් එහෙම කොහොම වෙයිද කියන්නේ. ආ යාළුවා අර කිව්ව මාට හිතුණා එහෙම. ඔව්. එහෙමයි. මේ එතකොට දැන් අපේ ගායක ගොඩක් ජනප්‍රිය එක එක ජාති ගීත තියෙනවනේ. ඔව්. ගොඩක් මේ මේ ශිල්පීන් මේ වගේ ඒවා කියයි කියලා හිතන්න බැරි ගීතයක් කියන්නේ. එහෙමනේ මම මේ මේ වෙන් කරනවා නෙමෙයි. හරි. එහෙම දෙයක් නෙමෙයි. වරදවට ආගන්න එපා මේ කියන්නේ සාමාන්‍යයෙන් මේ ගීතයක් ඇහුනට පස්සේ මේ ගීතය මේ මේ ශිල්පීන් ගායනා කරන්න කොහොමද කියලා නිකන් මට හිතුණා මේ. හා. දම්බරි කියපන් නුවේ රොම්බරේ. තන්දුරි කමුද නොදා බලබලේ. වාකරේ කවුද ඉන්නේ ජරමරේ. අම්පාරේ මල්ලිනි දිද කාඹරේ. ජම්බෝලි වගේ ඉන්න සුන්දරා. සම්බෝලේ කොටලා ගමුද ලුණුදමා. දංගොල්ලේ මාමා ඇවි මහකුණා. කස්පල්ලේ ඉඳන් බොමුද රාපෙරා. රපට ටපට රපට ටපට රපට ටපට රපට ටපට අපද කපද රපද තපද ටබද තපද ටබද තම්. මම හිතන්නේ ඒක ගැන කතා කරන්න දැන් නැහැ. ඇත්තටම ඒ මහද්දි පොඩි ලස්සනක් තියෙනවා නේද? ලස්සනයි ලස්සනයි. මම ඒකයි අර අවශ්‍යම කෑනේ කියන්නේ කිව්වේ. ඔය ඒ එහෙම කිව්වේ මේ අපේ ලහිරු කියනකොට කැතයි කියලා එහෙම නෙමෙයි ලහිරු තරහා වෙන්න එපා අපිත් එක්ක. ලහිරු අපේ යාළුවා. විශිෂ්ට විදියට ව්‍යාගෙම හඬකින් කියන අපි මේ මෙයාට හිතිච්ච අමිලට හිතිච්ච පොඩි එකක් කිව්වේ. මේ අනිත් එක පොඩි කාරණාවක් කියන්න ඕනේ. කිව්ව කිව්ව. ඕන කාරණාවක් මේ කියන්න පුළුවන්. මේ සියලු දේවල් මේ මේ විදියට මේ ඉදිරිපත් කළාට මේ කවදාකවත් මේකෙන් මේ මේ සල්ලි උපයන උපයන්න වේදිකාවල නැගලා ඒ වගේ එහෙම තත්ත්වයක නෙමෙයි මම ඉන්නේ. ඒකත් කියන්න ඕනේ. මොකද ඒ ගාන ශිල්පීන්ට විශේෂයෙන් ගොඩක් ගෞරව කරනවා මම. ඉතින් ඒක හින්දා මේ මේක හුදෙක්ම මේ මගේ දක්ෂතාවය සහ ඒක මට ආස කට්ටියට මේ දෙන සපයන දෙයක් පමණයි. ඒක මුදලට මේ කරන දෙයක් නෙමෙයි කියලා කියන්න ඕනේ. බ්‍රේක් එකක් ගන්න අතර ගන්න ඕනේ. බ්‍රේක්. හොඳයි ඉතින්